සිංහබවුලේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මේට අවුරුදු දහස් ගාණකට කලින් හුඟක් සත්තු මේ ලෝකේ ජීවත් වෙලා ඉඳලා දිනා. හැබැයි කාලයත් එක්කම කාලගුණික දේශගුණික වෙනස් වීම එක්කම සමහර සත්තු මේ ලෝකෙන් වද වෙලා ගියා කියලා ලයිස්තුගත වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ අපි මේ ලෝකෙන් වද වෙලා ගියා කියලා ලයිස්තුගත කරාට පස්සේ කරලා අවුරුදු ගාණකට පස්සේ ආයේ මේ සත්තු මේ ලෝකේ ජීවත් වෙනවා කියලා හොයාගත්ත ලයිස්තුවක් ගැන තමයි. ඉතින් මේ වගේ සත්තු මේ ලෝකේ විවිධ ප්‍රදේශයන්වල අදට ජීවත් වෙනවා. හැබැයි මීට අවුරුදු ගාණකට කලින් අපි හිතලා දින එහෙම නැත්නම් මිනිස්සු හිතලා තියන්නේ නෑ මේගොල්ලෝ වද වෙලා ගිහිල්ලා කියලා. ඉතින් එකිනෙක කතා කරමු මේ වීඩියෝ එකේ මොන වගේ සත්තු වද වෙලා ගියා කියලා හිතලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ පරම්පරා මේ ලෝකේ ජීවත් වෙනවා කියලා හොයාගත්තද කියලා. කතා කරන්න යන්නේ ටකාහේ කියලා පක්ෂි විශේෂයක් ගැන. මේගොල්ල සාමාන්‍ය කුකුල වගේ ඒ තරම් දුරට පියාඹන්න බෑ. 1748 දී මේක ලයිස්තුගත කරනවා. මේ පක්ෂියා මේ ලෝකෙන් වඳ වෙලා ගියා කියලා. මේ පක්ෂියාගේ පරම්පරාව නැත්තම් මේ පක්ෂියා ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ නව සීලන්තේ. මේ දේ සිද්ධ වෙලා අවුරුදු 50කට විතර පස්සේ නව සීලන්තයේ මුර්කිසන්සිල එක්තරා කන්දක මේ වගේ පක්ෂීන් ජීවත් වෙනවා දැකලා තියෙනවා. ඊට පස්සේ මේකේ ඡායාරූප අරගෙන සංසන්දනය කරලා බලනකොට තමයි තේරෙලා තියෙන්නේ අපි වද වුණා කියලා හිතලා නැත්තම් නව සීලන්තයේ කට්ටිය හිතලා දෙනවා මේ ටකාහේ කියන මේ පක්ෂියා වද වෙලා ගියා කියලා. හැබැයි අවුරුදු 50කට පස්සේ මේගොල්ලෝ හොයාගන්නවා මේ පක්ෂියා අදටත් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා. මේ පක්ෂියාගේ සාමාන්‍ය බර කිලෝ 2 ග්‍රෑම් 750යි. අද වෙනකොට මේ පක්ෂි 300ක් විතර ජීවත් වෙනවා. ඉතින් නව සීලන්තයේ රජය මේ පක්ෂියාව විශේෂයෙන්ම ආරක්ෂා කරන්න කියලා හරි සැලසුම් එහෙම නැත්නම් හරි පියවරවල් අරගෙන යනවා. ඒ විතර නැවේ මේ පක්ෂීන්ගෙන් 100ක් විතර අරගෙන ඇවිල්ලා නව සීලන්තයේ සමහර ජාතික වන උද්‍යානවල වලට මුදා හැරලා තියෙනවා මේගොල්ලන්ගේ වර්ගය බෝ වීමට ස්වභාවිකව ඉඩ දීම හින්දා. ඉතින් 1748 මෙයා වද වුණා කියලා හිතුවට අද නව සීලන්තයේ මේගොල්ලන් 300ක් ජීවත් වෙනවා. දැනට අපි කතා කරන්න යන්නේ චාකෝන් පෙකාරි කියලා එක්තරා සත්ව විශේෂයක් ගැන. මේ සතා මීට අවුරුදු 300කට 400කට කලින් මේ ලෝකයෙන් වද වුණා කියලා ලයිස්තුගත කරලා ඉවරයි. ඊට පස්සේ 1930 දී ආජන්ටිනා ප්‍රදේශයේ මේ වගේ සතෙක්ව හම්බ වෙනවා. එතකොට හැමෝම හිතනවා මෙයා බැලු බැලු නිකන් ඌරෙක් වගේ. ඉතින් සාමාන්‍ය මෙයා ඌරෙක් කියලා හිතලා ඒගොල්ලෝ පාඩුවේ ඉන්නවා. මේ දේ සිද්ධ වෙලා ඊට අවුරුදු 40කට විතර පස්සේ මේගොල්ලන්ගේ කණ්ඩායමක් ආජන්ටිනා නගරය හම්බ වෙනවා. හරියටම 1970 ගණන් වල තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට තමයි මේක අරගෙන ඇනලයිස් කරලා බලනකොට මේ සත්තු අවුරුදු 300කට 400කට කලින් මේ ලෝකෙන් වද වුණා කියලා හිතපු මේ සත්තු ආජන්ටිනාවේ සමහර කැලෑවල් වල මේගොල්ලෝ ජීවත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම ආජන්ටිනාවේ සමහර ගම්මානවල් වල ඒ ගම්මානවල් මේ ලෝකෙත් එක්ක සම්බන්ධතාවයක් නැති ගම්මානවල්. ඒගොල්ලෝ සාමාන්‍ය පිටින් කවුරු හරි ගියා නම් මරනවලු. ඒ තරම්ම ඒගොල්ලෝ මේ ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැතුව ඒගොල්ලන්ටම කියලා සංස්කෘතියක් තියාගෙන ඉන්න ඒ ගම්මානවල් වල මේ සත්ත්ව විශේෂය ඒගොල්ලෝ ඇති කරලා තියෙනවා. ඉතින් එතනින් බෝ වෙලා තමයි මේක වද වුණා කියලා හිතුවට මේගොල්ලෝ ඇති කරපු වෙනද එතනින් බෝ වෙලා තමයි මේ සත්තු කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් සමහර කැලෑවල් වල ආජන්ටිනාවේ අහුවෙලා තින්නේ. මේ ලෝකයා දැනගත්තේ මේක 1970 ගණන් වල මේ සතා තාම ජීවත් වෙනවා කියලා. ඉතින් අද වෙනකොට මේ සත්තු 3000ක් මේ ලෝකේ ජීවත් වෙනවා. හැබැයි මේ ලෝකේ වද වීගෙන එන සත්ව ලයිස්තුවේ අදට මේ සතා ඉන්නවා. මොකද මේගොල්ලන්ගේ වර්ගය බෝ කිරීම ඉතාමත් හෙමින් සිද්ධ වෙන නිසා වද වීගෙන එන සත්ව ලයිස්තුවේ මෙයා ඉන්නවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ වෙනෝමස් කියුබන් සල්ඩනෝ කියලා එක්තරා සත්ව විශේෂයක්. බැලු බැලමට මෙයාගේ මීයේගේ හැඩයක් තමයි තියෙන්නේ. 1785 දී මෙයාව අවසානයේට මේ ලෝකයා දැකලා දිනවා. ඊට පස්සේ එකපාර මෙයා පේන්න නැති වෙනවා. ඊට පස්සේ හැමෝම හිතනවා මේ සත්වයා මේ ලෝකෙන් වද වෙලා ගියා කියලා. ඔය දේ සිද්ධ වෙලා අවුරුදු ගානකට පස්සේ හරියටම කියනවනම් 1973 දී ආයෙත් මෙයාව දකිනවා කියුබාවේ. ඊට පස්සේ තමයි හැමෝම හිතන්නේ මෙයා තාම ජීවත් වෙනවා නැත්නම් මෙයාගේ පරම්පරාව තාම ජීවත් වෙනවා. හැබැයි මීට අවුරුදු ගානකට කලින් මෙයා වද වුණා කියලා ලයිස්තුගත වුණ සතෙක් තමයි වෙනමස් කියුබන් සල්ඩනෝන් කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ලාපාමා ජයන්ට් ලිසර්ඩ් කියන එක්තරා හූනොන්ගේ පරම්පරාව. එහෙම නැත්නම් කිඹුලොන්ගේ පරම්පරාව. ඒ පරම්පරාවේ ආපෙක් කෙනෙක් තමයි මීට අවුරුදු 500කට කලින්
මෙයා මේ ලෝකෙන් වද වුණා කියලා ලයිස්තුගත වෙලා ඉවරයි. මේ දේ සිද්ධ වෙලා 2007 දී අවුරුදු 500කට විතර පස්සේ කැනරි දූපත්වල මෙයා වගේ කෙනෙක්ව හම්බෙනවා. ඊට පස්සේ මෙයාගේ ඡායාරූපයක් අරගෙන ඇනලයිස් කරලා බලනකොට මේ හම්බුණ කෙනා අඩියක් විතර දිගයි අවුරුදු 4ක් විතර වයසයි කියලා මම ඒගොල්ලෝ ඇනලයිස් කරනවා. ඊට පස්සේ තවදුරටත් මේ දේ ගැන හොයාගෙන යනකොට තමයි මීට අවුරුදු 500කට කලින් මේ ලෝකෙන් වද වුණා කියන ඒ සත්ව විශේෂය අදට ජීවත් වෙනවා කියලා මේගොල්ලෝ හොයාගන්නවා. ඉතින් මේ දේ සිද්ධ වුණාට පස්සේ අදට මේගොල්ලන්ගේ තව කවුරු හරි ඉන්නවද නැත්නම් මෙයා විතර එක්කෙනෙක් තමයි හම්බුනේ තව කවුරු හරි මේ කැනරිස් දූපත් වල ඉන්නවද කියලා හොයාගෙන යනවා. හැබැයි අදටත් හොයන්න හම්බුනේ නැහැ. හැබැයි එක්කෙනෙක් ඉඳලා හිටලා ඇවිල්ලා යනවා නැත්නම් එළියට ඇවිල්ලා යන එක මේගොල්ලෝ දෙතුන් පාරක්ම ඡායාරූපගත කරලා තිනවා. හැබැයි අනිවාර්යෙන් තව කවුරු හරි නැත්නම් තව කොට්ටාශයක් නැව කණ්ඩායමක් කවුරු හරි ඉන්නවා කියලා දැනටත් සැක කරනවා. හැබැයි දැනට එක්කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා කියලා හැමෝම දන්නවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ බර්මුඩා පෙට්‍රල් කියලා එක්තරා පක්ෂි විශේෂයක් ගැන. මෙයා 1620 දී මේ ලෝකෙන් වද වුණා කියලා ලයිස්තුගත වුණ පක්ෂි විශේෂයක් තමයි. ඊට පස්සේ මේ දේ සිද්ධ වෙලා අවුරුදු 300කට විතර පස්සේ මේගොල්ලෝ විශේෂයෙන්ම ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ බර්මුඩා ත්‍රිකෝණය හරියේ තියෙන බර්මුඩා දූපත්වල තමයි. ඒ දවස්වල මේ පක්ෂීන් කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ 1620න් පස්සේ මේගොල්ලෝ වද වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු 300කට පස්සේ ආයේ මේ දූපත්වලම මේ පක්ෂීන් ජෝඩු 18ක් හොයාගෙන තියෙනවා. ඉතින් මේ පක්ෂීන් වද වෙන්න හේතු මිනිසාම තමයි. 1620 ගණන් වල මේ ප්‍රදේශයට යුරෝපයේ හුඟක් කට්ටිය ඇවිල්ලා ජීවත් වෙලා ඉඳලා තියෙනවා. අනේ ජීවත් වෙලා ඉන්නකොට මේගොල්ලෝ කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ඉන්න එක මේගොල්ලන්ට විශාල ප්‍රශ්නයක් වෙලා. ඒ කියන්නේ යුරෝපයෙන් ආපු කට්ටියට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේගොල්ලන් ඒ කෑ ගහන සද්දෙ. ඒකින්දම සමහර පක්ෂීන්ව මේගොල්ලෝ මරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වතර නෙවෙයි මේකේ සමහර කණ්ඩායම් අරගෙන මේගොල්ලෝ උයලා කණ්ඩත් පුරුදු වෙලා තියෙනවා. ඒ විතර නෙවෙයි මේගොල්ලන්ගේ බිත්තර කණ්ඩත් පුරුදු වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු මේ සතාව කණ්ඩ පටන් ගත්තට පස්සේ සහ මිනිස්සු මේ සතාව මරන්න පටන් ගත්තට පස්සේ තමයි මේ සතා වද වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ 1620 මං කලින් කිව්වා වගේ 100%ක් වද වෙලා ගියා කියලා ලයිස්තුගත කරාට පස්සේ අවුරුදු 300කටත් පස්සේ මේගොල්ලන්ගේ ජෝඩු 18ක් අදටත් මේ ප්‍රදේශයේ නැත්තම් බර්මුඩා ත්‍රිකෝණය හරියේ තියෙන බර්මුඩා දූපත්වල මේ පක්ෂීන් ජීවත් වෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ෆර්නාන්ඩිනා ජයන්ට් ටෝටිස් කියන එක්තරා ඉබ්බෝ විශේෂයක් ගැන. මේ ඉබ්බෝ විශේෂය 1906 ඉඳලම මේ ලෝකෙන් වද වුණා කියලා ලයිස්තුගත කරලා හමාරයි. මේ දේ සිද්ධ වෙලා අවුරුදු 100කට විතර පස්සේ ෆර්නාන්ඩිනා දූපත්වල එක ගෑනු සතෙක් හම්බෙනවා. මෙයාව ඇනලයිස් කරලා බලනකොට අවුරුදු 100කට කලින් වද වුණා කියලා කියපු ඒ සතා නැත්තම් ඒ සත්ව කොටාෂයේ ගෑනු සතෙක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ වයස සාමාන්‍යයෙන් ඇනලයිස් කරලා බලනකොට අවුරුදු 100ටත් වැඩි. ඒ කියන්නේ මේගොල්ල වද වුණා කියලා ලයිස්තුගත කරනකොටත් මෙයා ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ දූපත හරියම හැමෝම පරිශ්‍රණයක් කරන්න පටන් ගන්නවා මේගොල්ලන් තව කවුරු හරි නැත්තම් තව කණ්ඩායමක් මේ දූපතේ ඉන්නවද කියලා. එතකොට මේගොල්ලෝ අරහෙ මෙහෙ සැරිසරාට කකුල් අඩි මේ සත්තුන්ගේ කකුල් අඩි හම්බ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලන්ගේ ඒ ස්මෙල් එක නැත්තම් මේ ඉබ්බොන්ගේ සුවඳ තියාගෙන මේ දූපතේ එක එක තැන්වල මේගොල්ලෝ හිටියාට ඒ සුවඳෙන් මේගොල්ලෝ හොයාගෙන තියෙනවා. හැබැයි දැනට එක්කෙනෙක් ජීවත් වෙනවා. හැබැයි මේ දූපතේ තවත් කට්ටිය ජීවත් වෙනවා කියන්න සාක්ෂි ඕන තරම් තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ද ටෙරස් කිං කියන එක්තරා හූන විශේෂයක්. එහෙම නැත්නම් මේගොල්ලෝ තලගොයි කබරගොයි අන්න ඒගොල්ලන්ගේ පවුලෙන් ආපු හූන විශේෂයක් තමයි. මෙයා 1926 දී මේ ලෝකෙන් වද වුණා කියලා ලයිස්තුගත කරලා හමාරයි. විශේෂයෙන්ම යුරෝපයේ තමයි මෙයා ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ 2003 දී ප්‍රංශයේ හරියට තියෙන කුඩා දූපත්වල මෙයා වගේම එක්කෙනෙක්ව හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මෙයාව ඡායාරූපගත කරලා තියෙනවා. ඊට පස්සේ මෙයාව ඇනලයිස් කරලා බලනකොට තමයි තේරෙලා තියෙන්නේ 1926 දී මේ ලෝකෙන් වද වුණා කියපු මේ සතා අදට ජීවත් වෙනවා කියලා. ඊට පස්සේ දූපත හරිය තවදුරටත් හොයාගෙන යනකොට මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් 200ක් 300ක් අතර මේ සතා ජීවත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි මේ ලෝකේ වද වීගෙන යන සත්ව ලයිස්තුවේ මේගොල්ලෝ අදටත් ඉන්නවා. ඊට හේතුව තමයි මේගොල්ලෝ තමාගේ වර්ගය බෝ කිරීම ඉතාමත් හැමින් සිදු කරන නිසා මෙයා ඒ ලයිස්තුවට අවාසනාවට ලයිස්තුගත කළා අමාරයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ නිව් ගිනියා වයිල්ඩ් ඩොග් කියන එක්තරා බල්ල විශේෂයක් ගැන. මෙයා මීට අවුරුදු 100කට කලින් මේ ලෝකෙන් වද වුණා කියලා ලයිස්තුගත වෙලා ඉවරයි. 2017 දී මෙයා ඔස්ට්‍රේලියාවේ තමයි මෙයාගේ වර්ගය ඉඳලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ තියෙන ලයිස්තුරනම මෙයා වද වෙලා හමාරයි. ඊට පස්සේ 2017 දී එකපාර ෆිලිපීන්ස් වල විශේෂයෙන්ම එක්තරා කැලෑවක් මැද තියෙන කන්දක
පරීක්ෂණයක් කරගෙන යනකොට මේ වගේ බල්ලෙක් හම් වෙනවා. ඊට පස්සේ මෙයාගේ පස්සෙන්ම යනකොට මේ හොයාගෙන ගිය කණ්ඩායම මේ බල්ලගේ පස්සෙන්ම ගිහිල්ලා දිනවා. මොකද මෙයා ටිකක් අමුතු ජාතියේ බල්ලෙක් කියලා ඒගොල්ලන්ට තේරිලා තියෙනවා. මේ බල්ලගේ පස්සෙන්ම යනකොට මේගොල්ලන්ගේ 20ක කණ්ඩායමක් ඉඳලා තියෙනවා. මේගොල්ලෝ දැකලා දිනවා ඇස්තකට මේක ඡායාරූපගත කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශයේ මේගොල්ලන්ගේ වර්ගයා බෝ කරන්නම ඕනේ කියලා මේගොල්ලන්ට අවශ්‍ය විටමින් ප්‍රෝටීන් ආහාර දැන් වෙනකොට සපයනවා. මොකද මේගොල්ලන්ගේ වර්ගයා තවදුරටත් වැඩි කරගන්න ඕනේ කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ කොයිලකක් කියලා එක්තරා මාළු විශේෂයක්. මෙයා ඩයිනෝසෝස්ට නැති වුණ කාලෙම නැත්තම් මීට අවුරුදු කෝටි ගාණකට කලින්ම මෙයා මේ ලෝකෙන් වද වෙලා ගියා කියලා ලයිස්තු ගත වෙලා හමාරයි. සාමාන්‍යයෙන් මෙයාගේ දිග අඩි 6කට වඩා තියනවාල, ඒ විතරක් නෙමෙයි මෙයාගේ බර කිලෝ 100කට වඩා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් අවුරුදු කෝටි ගාණකට කලින් හරියටම කියන අවුරුදු කෝටි 6කට විතර කලින් මෙයා මේ ලෝකෙන් වද වුණා කියලා ලයිස්තුගත වුණාට පස්සේ 1938 දී දකුණු අප්‍රිකාවේ මුහුදු සීමාවේ මෙයා එක්කෙනෙක්ව හම් වෙනවා. මේ හම් වුණාට පස්සේ මෙයා වරගෙන ඇනලයිස් කරලා බලනකොට තමයි තේරලා තියෙන්නේ මෙයා මීට අවුරුදු කෝටි 6කට කලින් වද වුණා කියලා කියපෝ මේ මාළු නැත්තම් මේ කොයිලකාත් කියන මේ මාළු විශේෂය කියලා මේ දේ සිද්ධ වෙලා 1998 දී ආයේ ඉන්දුනීසියාව මුහුදු සීමාවේ තව එක්කෙනෙක්වත් හම් වෙනවා. ඊට පස්සේ තමයි හැමෝම හිතන්නේ මෙයා තාම මුහුදේ ජීවත් වෙනවා කියලා. ඉතින් මෙයා සාමාන්‍යයෙන් ගැඹුරු මුහුදේ තියෙන ගුහාවල් වල තමයි මෙයා ජීවත් වෙනවා කියලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය අද වෙනකොට 500ක් විතර ජීවත් වෙනවා කියලා සාධාරණ නිගමනයකට එනවා. හැබැයි මේ ලෝකේ වද වෙලා එන සත්ව විශේෂ ලයිස්තුවේ මෙයත් ඉන්නවා. ඊට හේතුව තමයි මෙයා දෙන්නෙක් හම්බුණාට සාධාරණ නිගමනයකට තමයි ඇවිල්ලා දෙන්නේ මෙයා 500ක් ඉන්නවා කියලා. හැබැයි 100ක් 500ක් ඉන්නවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක හින්දා වද වෙලා එන සත්ව විශේෂයේ ලයිස්තුවේ මෙයා අද ඉන්නවා. ඉතින් අද වෙනකොට මේ ලෝකේ මේ වගේ වද වෙලා කියලා ලයිස්තුගත වුණ සත්වයන් හුඟක් ඉන්නවා. හැබැයි මේ ලෝකේ කොහේ හරි ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නත් ඉඩ දිනවා. උදාහරණයකට මීට අවුරුදු 5000කට කලින් ඔලු පහේ නාගයෝ ජීවත් වුණා කියලා කතන්දර හුඟක් තියෙනවා. සමහර වෙලාවට ඒ කාලේ මේගොල්ලෝ ජීවත් වෙලා ඉඳලා තියෙන සාක්ෂි හුඟක් තියෙන්න ඇති. ඒගොල්ලෝ ඊට පස්සේ වද වුණා කියලා ලයිස්තුගත වෙලා තියෙන්නත් ඇති. හැබැයි අද වෙනකොට මේ ලෝකේ කොහේ හරි මේගොල්ලෝ ජීවත් වෙලා ඉන්න පුළුවන්. මොකද මේ ලෝකයේ මිනිසා 100ක් ගවේෂණය කරලා නැහැ. ඒක හින්දා අනිවාර්යෙන් වද වුණා කියන සත්තු අදටත් මේ ලෝකේ කොහේ හරි ජීවත් වෙනවා කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියන එකත් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් සිංහ ධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ හොඳ වෙනස් වීඩියෝස් අරගෙන අපි ඉස්සරටත් එනවා. ඒකෙන්ද app එකේ තියෙන bell icon එකත් click කරන්න. www.singhapaulo.com ඔයගොල්ලෝ වෙනුවෙන්ම develop කරපු web අඩවියක් තමයි මේක. ඉතින් හෙට උදේ 10ට තව වීඩියෝකින් හම්බෙමු. සුබ දවසක්.